ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව රැස්ුනේ එම පක්ෂ මූලස්ථානයේදී. එහිදී නිවල් සිරිපාලද සිල්වා මහතා සභාපතිවරයා ලෙසත් දුමින්ද දිසානායක මහතා මහලිකම්වරයා ලෙසත් පත්කර ගැනුණා. තවත් තනතුරු සඳහා මෙහිදී පත්වීම් සිදු කර තිබෙනවා. ත්‍යානුකූල නොවේ කියලා අද දින දිසාධිකරණයේ පවරන ලද නඩු දෙකෙන්ම වුන් ඉල්ලා හිටියා මේක වාරණය කරන්න කියලා. නමුත් අධිකරණයේ ඒකට ඉඩ ලබා දුන්නේ නැහැ. ඒ ලබා දුන්නේ නැත්තේ මේක නීත්‍යානුකූල නිසා. දැන් පාර්ශව දෙකක් ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපිට පාර්ශව දෙකක් එක පාර්ශවයයි. අපිට කියන්න හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මෙතන. ඒක තමයි අධිකරණය පිළිඅරගෙන තියෙන්නේ. දැන් විජේදාස රාජපක්ෂ මහත්මයා පිළිබඳව අපි පහුගිය කාලයේ පුරාවටම මාධ්‍යෙන් කිව්වා. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකෙක් නෙවෙයි. එතුමා අදටත් පොහොට්ටුවේ සමාජික. අදටත් එතුමා අධිකරණ ඇමති. එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලහත්කාරයෙන් උදුරු ගන්න හදුවෙනත මංකොල්ල කන්න ගත්ත අවස්ථාවේ අපි අධිකරණයට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව අනුව ඒගොල්ලන්ට අයිති නැති දෙයක්, ඒගොල්ලන්ට හිමි නැති දෙයක් බලහත්කාරයෙන් උදුරු ගන්න ගිය නිසා තමයි ව්‍යවස්ථානුකූලව අපට පක්ෂව ලැබිලා තියෙන්නේ. ඒ වගේම හිත ඔබතුමාලා දන්නවා ඇති. අද දිනේත් යම් වාරණ නියෝග දෙකක් ලබා ගන්න අඩු දෙකක් ඒගොල්ලෝ පවරලා තියෙනවා. මෙතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා කැඳවා තිබූ පක්ෂ විධායක සභාව රැස්වීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කර තිබුණා. විත්තිකරුවන්ට නොතීසි පමණක් නිකුත් කිරීමටයි අධිකරණය තීරණය කළේ. හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ගොනු කර තිබුණා.